මේ රටේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර නෙවෙයි සිද්ධ වෙන්නේ, මැතිවරණ ජාවාරම් තමයි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. මම මේ දිනවල මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. අද ඔබ දකිනවා ඇති මේ රටේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර නෙවෙයි සිද්ධ වෙන්නේ, මැතිවරණ ජාවාරම් තමයි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. හේතුව සෑම මැතිවරණයකම කළු සල්ලි වලින්, පාතාලේ සල්ලි වලින්, කුඩු මුදලාල්ලාගේ සල්ලි වලින් මැතිවරණවලට වියදම් කරලා, ඒ වගේම අල්ලස් වලින්, කොමිස් වලින් මුදල් හොයපුවා මැතිවරණ කාලෙදි වියදම් කරලා තමයි අපේ රටේ මැතිවරණවලදී බොහෝ දෙනෙක් ජයග්‍රහණය කරනු ලබන්නේ. ඊළඟට ආපුහම නැවතවතාවක් ඒ දේම කරනවා. අල්ලස, කොමිස්, පගා තමයි රජ යන්නේ රාජ්‍ය තන්ත්‍රය තුළ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මීට අවුරුදු දෙකකට විතර කලින් ඔබට මතක ඇති, මේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත්භාවයට පත් වුණා. මුළු රටේම ජනතාව පීඩාවට පත් වුණා. එතකොට මේ දූෂිත දේශපාලඥයන් බලයට එන්නේ දූෂිත ක්‍රමවේදයක් තියෙන නිසා. ඒ දූෂිත ක්‍රමවේදය නිවැරදි කරන්න තමයි මම මැතිවරණ වියදම් නියාමන පනත ගෙනල්ලා බොහෝ දෙනා විරුද්ධ වෙද්දි, විශේෂයෙන්ම විපක්ෂය පවා විරුද්ධ වෙද්දි, ඉතාමත් අසීරුවෙන් ඒ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගනු ලැබුවා. පළවෙනි වතාවට මේ ජනාධිපතිවරණයට තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ. මැතිවරණ කොමිසම ඒ කාර්යභාරය මේ වන විට ආරම්භ කරලා තියෙනවා. පසුගිය දිනේ දී පිළිබඳව සාකච්ඡාවේදී මැතිවරණ කොමිසම එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම වියදම් සීමාව නියම කරන අවස්ථාවේදී දේශපාලන පක්ෂවල සහ අපේක්ෂකයන්ගේ අදහස් විමසා සිටියා. ඒ අනුව මමත් තව කීප දෙනෙකුත් යෝජනා කළා උපරිම සීමාව රුපියල් 20 නොඉක්ම විය යුතුයි කියලා. නමුත් ජවිපේ යෝජනා කරා ඒගොල්ලන්ට නිල වශයෙන් රුපියල් ලක්ෂ වලින් 34,000ක් වියදම් කරන්න අවශ්‍යයි කියලා මැතිවරණ ප්‍රචාරණවලට. ඒ වගේම සජබේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලීමක් කරා ඒගොල්ලන්ට ලක්ෂ 68,000ක්වත් වියදම් කරන්න ඕන කියලා මේ මැතිවරණය සඳහා. එතකොට මේ රටේ ජනතාවට තිබෙන ප්‍රශ්නේ තමයි මේ දේශපාලන පක්ෂවල බැංකු ගිණුම්වල කිසිම තැනක එහෙම මුදලක් නැහැ. සමහර පක්ෂවල ඉල්ලන ලොකු මුදලක් වියදම් කරන්න ඉල්ලන පක්ෂවල බැංකු ගිණුමේ රුපියල් ලක්ෂයක්වත් නැහැ. හැබැයි වියදම් කරන්න ඉල්ලනවා එක පක්ෂයක් ලක්ෂ 34,000ක්, අනිත් එක ලක්ෂ 68,000ක්. මේ සල්ලි කොහෙන්ද? මේ සල්ලි ඔක්කොම කළු සල්ලි. ඒවා ජාවාරංකාරයන්ගේ සල්ලි වෙන්න පුළුවන්, කුඩුකාරයන්ගේ සල්ලි වෙන්න පුළුවන්, පාතාලේ සල්ලි වෙන්න පුළුවන්. එතකොට මැතිවරණ ක්‍රමේම සම්පූර්ණයෙන්ම නීතිය උල්ලංඝනය වෙන විදිහට තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබේ හොඳටම දකින්නට ඇති මැතිවරණයට නාම යෝජනා බාර දුන්න දිනේ 5 දිනකට වැඩිය ගෙනෙන්න බැරි තහනම් නීති තිබෙද්දි සමහර අපේක්ෂකයෝ රූකඩ අපේක්ෂකයෝ දාලා 20, 30, 40 ගෙනල්ලා එතන ඉතාමත්ම අශීලාචාර විදිහට මුළු ලෝකෙම බලාගෙන හිටියා හැසිරුණු ආකාරය ලෝකවාසීන් හිතන ඇති. ලංකාවේ තාම ඉන්නේ ග්‍රාම්‍ය මට්ටමේ ගෝත්‍රිකයෝ කියලා එදා හැසිරිච්ච විදිහට. ඉතින් මේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ රටට හොඳ දෙයක් වෙයි කියලා. මේ ක්‍රමවේදය වෙනස් කරනවයි කියලා තමයි හැමෝම වලට ආවේ. හැබැයි කවුරුත් කරේ නැහැ ක්‍රමවේදය වෙනස් කරේ රිවර්ස් එකට, ආපස්සට හරවන්න. නමුත් පහුගිය අවුරුදු දෙක අසීරු කාලේ ඒක මේ රටට නරකම කාලේ වුණත් හොඳ දෙයක්ත් කරා. අපි පාර්ලිමේන්තුවේ සම්මත කරා 50-90කට වැඩිය. ඒ අතරින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය තන්ත්‍රය, පොලිසිය, මැතිවරණ කොමිසම, අල්ලස් දූෂණ කොමිසම වගේ දේවල් ස්වාධීන තත්ත්වයේ කටයුතු කරන්න නීති ප්‍රතිපාදන අපි සපයලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාට වුණත් විරුද්ධව නඩු පවරලා ඔහුට ඔහුගේ වැරදි සම්බන්ධව නඩු තීන්දුව ගන්න අයිති අධිකරණයට දීලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ වන විට හිටපු ජනාධිපතිලා 4 දිනකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුව දීලා තියෙනවා.
ඒවගේම වංචා දූෂණ පනත අවුරුදු 20ක් තිස්සේ මේ රටේ සම්මත කරගන්න ඉඩ නොදී තිබුණු පනතක්. මැතිවරණ වියදම් නියාමන පනත මේ රටේ අවුරුදු 20කටත් වැඩි කාලයක් අපිට සම්මත කරගන්න දුන්නේ නැති පනතක්. පාර්ලිමේන්තුව වැඩි වශයෙන් දූෂිතයන්ගෙන් පිරුණම හොඳ නීතියක් ගේන එක හරි අමාරුයි. හැබැයි අපි අසීරු අභියෝගය අරගලයෙන් පස්සේ ඇතිවෙච්ච සමාජ විපර්යාසයත් එක්ක සිදු කරලා මේ රටේ ක්‍රමවේදය හදලා තියෙනවා, සිස්ටම් චේන්ජ් එකට අවශ්‍ය නීති රාමුව හදලා තියෙනවා. හැබැයි ඒකේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ නීති රාමුව ක්‍රියාත්මක කරන්න බැඳී සිටින වග කියන ජනාධිපතිවරයෙක් පත් වුණොත් විතරයි. අපිට එහෙම කෙනෙක් තවම පත් වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම මම කලිනුත් ප්‍රකාශ කරා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයකුත් සම්පාදනය කරලා තියෙනවා ඉදිරියේ ඉදිරිපත් කරන්න. ජනාධිපතිවරු විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන. ඒගොල්ලන්ට මන්ත්‍රී ධූර තනතුරු දරන්න සම්පූර්ණයෙන් තහනම් කරලා තමයි ඒ සංශෝධනය ගේන්නේ. ඒ වගේම මීට පස්සේ අනුප්‍රාප්තික ජනාධිපතිවරු කියලා කට්ටියක් නැහැ. ජනාධිපති ධූරය හිස්සුනොත් එහෙම නිලපලයෙන් අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපති ධූරයේ වැඩ කරලා මාස 3ක් ඇතුළත ජනාධිපතිවරේ ජනතාවට තෝරගන්න මැතිවරණයක් පවත්වන්න ඕන. මැතිවරණයකදී කාට හෝ උදව් කරනවද විරුද්ධව කරනවද කියන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඕනෑම පුරවැසියෙකුට තියෙන අයිතිය එතුමටත් තියෙනවා. නෑ, නීති අනුව ගත්තම පළාත් පාලන මැතිවරණය තාම අවලංගු කරලා නෑ. ඒ මැතිවරණයේ ක්‍රියාත්මකයි, තාම පැවැත්වුවේ නෑ. එතකොට ඒකේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. එතකොට ඒකට දීපු ලාංඡන මොනවද කියලා මැතිවරණ කොමිෂන් සභාව දන්නවා. එතකොට ඒ අතරතුර තමයි මේ තවත් මැතිවරණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක ලබා දුන්න ලාංඡනයක් ස්වාධීන කණ්ඩායමකට තවත් ස්වාධීන අපේක්ෂකයෙකුට ලබා දීම නීති විරෝධී.